Ayubovan, subuh dasanak. Samanin, api ayubovan kelane onama subuh katiyuttak onama kenek munage hedi prarthana karanne ida. Aayusha boho veva me wacaneta hari prabalathayak tiyena hari balayak tiyena. Ada obe jeevitha arambhayedi vaidya saakatchawa thamai arambha karanna hadanne me vidiyata. Mata hituna mehema deyak ahanna obe. Obe jeevithayata hadisi avasthawa yella tiyenawada? Hadisi avastha hadisi emane inne neda ewa kalthiya plan karala inne neha ne danum deela inne neha hadisi avastha itin hadisi avasthawakata muna denne kohomada api hadisi avasthawakata oba kalabala vela hadisi thiyinda thirana gattoth inne ewa waradinnat puluwam godak welawata anne eka nisa hari භයානක දෙයක් හදිසි තීරණ ගන්නවා කියන එක හදිසියේ එන දේවල් වලට හදිසි තීරණ ගන්නේ නැතුව බොහොම ඉවසීමෙන් කල්පනාකාරීව තීරණ ගන්නවනම් ඔබේ ජීවිතේ වඩාත් සාර්ථක කරගන්නට ඔබට හැකියාව ලැබෙවි. ඒ මතක් කිරීමත් එක්ක අපි ආරම්භ කරමු ක්ලැම්බෝ ડોක්ටර් විශේෂඥ. Ayusha boho veva kiyalane api wedasatahana arambha kare ada dawase obe jeevithaya. Itin me me wacaneta hari prabala bawak thiyenawa kiyala mama kiyuwane. Me wacanet ekka api aayusha deergha karaganna nam api satutin innawane. Api satutin yiddi api wayasata yana ekka tikak adu wenawane. Pramada vela thamai api wayasata yanne. Itin me lassanat ekka me wayasata yana ekat ekka me wayasata yama adu karaganna oba mona wage salakillakda dakwannone api dannawa. ඔබට හිතෙනවා මේ අවස්ථාවේදී මම එහෙම කිව්වහම අපි හොඳ ආහාර පුරුදු අනුගමනය කරන්න ඕනේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕනේ හොඳ සිතිවිලි ඇති කරගන්න ඕනේ නේද ඒත් එකම මේ තව බොහෝ දේවල් තියෙනවා අපිට කරන්න අපේ වයසක පෙනුම අඩු කරගන්න විදිය ඔබට ගිය සතිය අපි පොරොන්දු වෙන විදියටම ඔන්න අදත් දිනේෂ් අමරසේකර වෛද්‍යතුමාන් ඇවිල්ලා ඉන්නවා මැදිරියට ඔබේ වයසට යෑමේ ගැටලුව වලට හොඳ සාර්ථක පිළිතුරු ලබා දෙන්න ආයුබෝවන් ඔබට සතුටුයි ආයුබෝවන් අපි ගිය සතියේ කතා කළා ඔබේ ජීවිතයෙන් බ්‍රහස්පතින්දා දවසේ මේ මුහුණේ තියෙන මේ පහළ කොටස කොහොමද මේ අපි එහි තියෙන යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට කොහොමද ප්‍රතිකාරම කරන්නේ සත්කමකට නොගිහින් කොහොමද අපිට ඒවට විසඳුම් ලබා ගන්නට හැකියාව තියෙන්නේ කියන කාරණාව ගැන කතා කරන්නේ අද අපි කතා කරනවා මුහුණේ ඉහළ කොටස විශේෂයෙන්ම කාන්තාවන් වැඩි වශයෙන් මේ වචන වලින් කතා කරනකොට වඩා ඇස්වලින් ටිකක් වැඩිපුර කතා කරනවා නේ අන්න ඒක නිසා ඇස්වලින් කතා කරන ඔබට ලස්සනට ඇස්වලින් කතා කරන්න සහ අවට ප්‍රදේශයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් කොහොමද මඟහරවා ගන්නේ කියලා දෙන්න තමයි අද අපි ඔබේ ජීවිතයේ කලඹ ડોක්ටර් විශේෂඥගේ වෙන් කරන්නේ වෛද්‍යතුමනි අපි ගිය සතියේ කතා බහ කරපු කරුණු කාරණාවල කෙටි සාරාංශයක් මතක් කරලම අද දවසේ මාතෘකාවට එමු නේද අපි ගෙවර වැඩසටහන තුලින් කතා කරා මුහුණේ පහළ කොටස සහ මුඛයේ ආශ්‍රිතව ඇති වෙන සංකූලතා මොනවද නැත්නම් පිහිටීමේදී උපත්යෙන් ඇති වෙන අස්තිව පිහිටීම අනුව ඔබට අත් වෙලා තියෙන හැඩය මොකක්ද මේ හැඩය තවදුරටත් ඉම්ප්‍රූව් කරගන්නේ කොහොමද සාමාන්‍යයෙන් ගැහෙනු අයගෙන මුහුණ V shape මුහුණක් කියනවා අපි V හැඩේ මුහුණක් අලංකාර මුහුණක් කියන පිරිමි අයගේ ටිකක් නිකට පළල්ව තිනකොට අපි අලංකාර මුහුණක් කියන මේ හැඩයන් ඔබට නැත්තම් එimhe හැඩයන් ළඟා කරගන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරා ගියවර අපි කතා කරා මුඛය ආශ්‍රිතව සිදුවෙන වෙනස් වීම හැම හේතු වෙන රැලි ස්වභාවයෙන් ඇති වෙන්නේ කොහොමද ඒ ඇති වුණොත් ඒව වළක්වගන්නේ කොහොමද ඒකට ප්‍රතිකාර තියනවද ඒ ප්‍රතිකාර ලබා ගන්නේ කොහොමද ඒ ප්‍රතිකාර සඳහා කුමන වෛද්‍යවරු ළඟට යා යුතුද කියන මාතෘකාවට අපි ඊවර වැඩසටහන තුලින් කතා කරා. හයි. ඊවර අපි කතා කරේ ඔන්න ඔය දේවල්. ඉතින් අද අපි කතා කරන්නේ මොනවද? ඒක නත් කියමු වෛද්‍ය. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මුහුණේ ඉහළ කොටස සහ ඇස් දෙක ආශ්‍රිත ප්‍රදේශයේහි ඇති වෙන වෙනස්කම් මොනවද? වයසත් එක්ක ඇති වෙන වෙනස්කම් මොනවද?
උපත්තියේ සිට සිදු වෙන වෙනස්කම් එහෙම තියෙනවා නම් විශේෂයෙන්ම මුහුණේ අලංකාරත්වයට බලපාන වෙනස්කම් තියෙනවා නම් ඒක කොහොමද තවදුරටත් වැඩි කරගන්නේ එහෙම රූපයට හානි කර දේවල් තියෙනවා නම් ඒක අඩු කරගන්නේ කොහොමද කියන මාතෘකාවට තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි මේ සාකච්ඡාවේදී අපි මුලින්ම දුරකථන අංකය ඔබට විවෘත කරලා දෙනවා 0294 112 516 687 0294 112 516 687 තිරේ දිස්වෙනවා දුරකථන අංකය. ඔබටත් නිවසේ ඉඳලා අපිව නරඹන ඔබට ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා නම් ඉක්මනින්ම අපිට කතා කරන්න. අපි සූදානම් මද පැයක් පුරාවට අපි ඔබේ නිවහනේ රැඳිලා ඉන්නවා. ඉතින් ඒ පැය තුලදී ඔබට ඇතිවන ගැටලුකාරී තත්ත්වයන්ට විසඳුම් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. වෛද්‍යතුමනි මුහුණේ ඉහළ කොටස කියලා ගත්තම අපේ වැඩි දෙනාගේ අවධානය යොමු වෙන්නේ මුහුණ දිහා එකපාර බලද්දී ඇස්වලට තමයි අපි ඇස්වලට තමයි කතා කරන්නේ ඇස්වලට තමයි ආමන්ත්‍රණය කරන්නේ. මේ ඇස් කියන දේ එදැස් අපිට ඉතාමත් වැදගත්. සමාජයට මුහුණ දෙද්දී පෞරුෂයකින් යුතුව සමාජයට ඔබ පිවිසෙද්දී ඇස් පිළිබඳව මුහුණේ අනිත් සෙසු කොටස් වල කොතරම් පැහැපත් බවක් තිබුණත් ඇස් යට අපි දැකලා තියෙනවා පැහැගැන්වීම් තියෙනවා. ඉතින් මේකත් එක්ක ටිකක් අවලස්සනක් ඔබේ මුහුණට එක් වෙනවා ඇති. අපි මුහුණේ ඉහළ කොටසේ දැස් ගැන පොඩි හැඳින්වීමක් කරමු. දැස් ගැන කතා කරනකොට අපි යම් අයෙක් නැත්තම් අපි කතා කරනවා නම් කාත් එක්ක හරි අපි ගොඩක් වෙලාවට අයි කන්ටැක්ට්ස් තියාගන්නවා කියනවා. ඇස් දෙක දිහා බලන්න තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. එතකොට අපේ අර හැඟීම් ප්‍රකාශ වෙනවා. අපි කියන්නේ නැනදී උපරිම වශයෙන් අසන්නාට මේ මැසේජ් එක නැත්තම් මේ පණිවිඩය යනවා. එතකොට කවුරුත් බලා ඉන්න ඔබ කතා කරනකොට ඔබ සමාජයේ ගැවෙසෙනකොට ඔබේ ඇස් දෙක දිහා නැත්තම් අප ෆේස් එක ඒ ආශ්‍රිත ප්‍රදේශය දිහා. එතකොට ඒ ආශ්‍රිත ප්‍රදේශයේ තරුණ පෙනුම තියෙනවා නම් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඇස් විවර කරාම ලස්සන්ට දිගට ඇස් තියෙනවා නම් ඇස් විවර කරාම හොඳට බලන එක්කිනාට ප්‍රිය උපදුන ස්වභාවයක් තියෙනවා නම් අපිට ඒක විශේෂයෙන්ම අපේ පර්සනැලිටි පෞද්ගලික නැත්නම් පෞෂයට හේතු වෙනවා. අපි මේ ඡායාරූපින් මූලික වශයෙන් කෙටි හැඳින්වීමක් කරන්න කැමතියි. මේ ඡායාරූප දැක්කම ඔබ පේනවා ඉතාමත්ම මනරම් මුහුණක් තියෙන්නේ. ඇහි බැම ගත්තහම ඒ බැම දෙක හොඳට මේ ඉස්සිලා තියෙනවා. දෙපැත්තට සමානව තියෙනවා. මුහුණ ගත්තහම දෙපැත්තම එක සමානයි. සිමෙට්‍රිකල් ෆේස් එකක් කියනවා. නළල හොඳ නළල් තලයක් තියෙනවා. හෙයා මාජින් එක නැත්තම් කෙස් පිහිටින ප්‍රදේශයයි නළල් තලයි ගත්තහම ඉතාමත් මනෝරම පිහිටලා තියෙනවා. ඇස් ඇරපුහම සම්පූර්ණ ඇස්වල කළු ඉංගිරියාව පේන ස්වභාවයේ තියෙනවා. ඒ වගේ ඉතාමත්ම ලස්සන පියකරු මුහුණක් තමයි ඔබ දකින්නේ. දැන් මේක මේ යුවතිය අවුරුදු 25ක් 30ත් අතර ප්‍රමාණයේ යුවතියක්ගේ රූපයක් තමයි මේ තියෙන්නේ. මේක අපි ක්‍රමානුකූලව වයසට යෑමත් සමග අවුරුදු 35 40 වෙනකොට 45 50 වෙනකොට සහ ඊට ඔබට යනකොට ඇති වෙන වෙනස්කම් අපි මේ වැඩසටහන සුරින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඇති වෙන වෙනස්කම් ඇතිවීම වළක්වන්නේ නැත්තම් පමා කරන්නේ කොහොමද? ඒකට විසඳුම් තියනවද? සහ ඊට ඒ ඇති වෙන්නේ කොහොමද කියලා හැම විවිහය ආශ්‍රිත විද්‍යානුකූලව කතා කරනවා. ඒතකොට අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා මේ විද්‍යානුකූලව කතා කිරීම තුළින් ඔබ නරඹන ඔබට මේ පිළිබඳ අවබෝධයක් ලැබිලා ඇත්තටම මේවට තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවද? මම මේ ප්‍රතිකාරය කරොත් හරිද කියන වැටහීම පුංචි බාධා කිරීමක් කරන්න සිද්ධ වෙනවා. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. කවුද මේ? අයිබෝන්? අයිබෝන්? කවුද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ මොහොතේ? අයිබෝන් ඔබතුමියට කවුද මේ? හලෝ. ඔව් අපිත් එක්ක ප්‍රේක්ෂකෙක් තමයි සම්බන්ධ වෙන්නේ. ඔබතුමාගේ නම කියන්න අපිට. තිස්ස මහත්මයා සෞදි අරේබියාව ඔව් කියන්න ඔබතුමාගේ ගැටලුව. මම සෞදි අරේබියාව ඉස්ස ගන්නවා. හොඳයි ඔබතුමාගේ ගැටලුව සඳහන් කරන්න. මට මගේ මගේ අත්මගේ මේ පොඩි දුකට 11 කපන්නේ. ඔව් ඒක පිටින් කතර නොබේරුවා.
හොඳයි හොඳයි බොහොම ස්තුතියි තිස්ස මහත්මයා වෛද්‍යතුමනි මේ තිස්ස මහත්මයා යොමු කර කාරණාව තමයි ඔහුගේ මේ දියණිය නොමේරු ලදරු ඒකකයේ අඩු වයසින් තමයි ඉපදිලා තියෙන්නේ නොමේරු ලදරු ඒකකයේ බොහෝ කාලයක් ඉඳලා තියෙනවා සහ දැන් පොඩි පොඩි වෙනස්කම් තියෙනවලු ඇස් යට සහ මුහුණේ විවිධ ප්‍රදේශවල එයට විසඳුමක් තියෙනවද කියලා තමයි අහන්නේ ඔව් මේකට ඇත්තටම උත්තර දෙන්න දැන් මම දන්නේ මේ තත්ත්වයේ මේ දරුවගේ ඡායා රූපයක් නැත්තම් දරුවා හම්බ වෙලා දකින්නකම් අපිට කියන්න බෑ නමුත් පැහැදිලිව කියන්න පුළුවන් මුහුණේ අසමානතාව තියෙනවා නම් මුහුණේ දෙපැත්ත අසමාන නම් සමහර වෙලාවට අපි කිව්ව මස්පිඩුවේ ක්‍රියාකාරීත්වය වැඩි වුණාම සමහර වෙලාවට මුහුණේ සංකූලතාවය ඇති වෙනවා කියලා අස්තිවල වෙනස්කම් ඇතිවීමෙන් මුහුණ විරූප ස්වභාවයක් නැත්තම් මුහුණේ පියකරු ස්වභාවයට හානි කරන අවස්ථා තියෙනවා කියලා. එවැනි අවස්ථාවල අපිට අස්ථිවල ඇති වෙන වෙනස්කම් ඇති කරන්න පුළුවන් ශල්‍ය කර්ම මගින් නැත්නම් විශේෂ එන්නත් වර්ග තියෙනවා. එන්නත් වර්ග වලින් ඒ අවශ්‍ය විදිහට මුහුණ නැවත නිර්මාණය කරන්න පුළුවන් අපි කියන රිකන්ස්ට්‍රක්ටිව් සර්ජරිස් කියලා. ඒ වගේ ගොඩක් වෛද්‍ය ප්‍රතිකාරකම තියෙනවා මේකට. එතකොට අපි අදාළ ළමයට මොකද්ද සුදුසු ප්‍රතිකාරකමේ ගැන දැනගන්න නම් අපි ළඟට ඇවිල්ලා හම්බ වෙලා සාකච්ඡා කරන්න වෙනවා මොන වගේ ප්‍රතිකාරකමයක් සුදුසුද කියලා. රෝගියෙක් දකින්න නැතුව නිරීක්ෂණය කරන්න නැතුව මේ පිළිතුරක් දෙන්න අමාරුයි නේද වෛද්‍යතුමනි. අනිවාර්යෙන් තිස්ස මහත්මිය අපිව මේ මොහොතේ නරඹනවා නම් අපි වෛද්‍යතුමාගේ දුරකථන අංකය වැඩසටහන අවසානයේදී ඔබට යොමු කරන්නම් ඔබට හැකියාව තිබෙනවා වෛද්‍යතුමත් එක්ක දුරකථනයෙන් කතා කරලා ඔබේ ගැටලුවට නිසි පිළිතුරක් ලබා ගන්න. වෛද්‍යතුමනි දැන් අපි කතා බහ කරමින් හිටියේ මූණේ ලස්සන මූණක තියෙනෝනේ අංග ගැන. අපි හැමෝම කැමති මේ වගේ ලස්සන මූණක් තියෙනවා නම් නමුත් මේ අපිට විවිධ ගැටලුකාරී තත්වයන් නිසා අපිට මේ වගේ ලස්සන මූණක් ලබා ගන්න එක හීනයක් කියලා හිතෙන්න පුළුවන් ප්‍රේක්ෂකින්ට. ඔබතුමන් මොන වගේ විසඳුමක්ද දෙන්නේ? අපි කිව්වා වෛද්‍ය විද්‍යාත්මක තමයි අපි මේ හැම වෙලෙම මේ ප්‍රශ්න දිහා බලන්නේ මේ පිළිබඳව විසඳුමක් දෙනකොට මේ පිළිබඳව කතා කරනකොට අපි හැම වෙලෙත් බලනවා මේ විද්‍යාත්මක පැත්තෙන් ආමන්ත්‍රණය කරන්න. මොකද විද්‍යාත්මක පැත්තෙන් ගියොත් තමයි අපිට හරි විසඳුමක් තියෙන්නේ. මේ විද්‍යාත්මක පැත්තෙන් ආමන්ත්‍රණය කරනකොට අපි මුල වැඩසටහන ඉඳන්ම ඔබට හැම විවේ ගැන හැම හැදිලා තියෙන්නේ කොහොමද මුහුණ හැදිච්ච කොටස් මොනවද කියලා අපි පැහැදිලි කරා. අපි අද කතා කරන මාතෘකාවට අදාළව කතා කරනකොට අපි මුලින් කතා කරා වගේම හැම කොටස් දෙකකින් ප්‍රධාන වශයෙන් හැදිලා තියෙනවා අපි චර්මය සහ චර්මයේ ඊට පල්ලැහැන් තියෙනවා මේද ස්තරයක් තියෙනවා ඊට පස්සේ පල්ලැහැන් මස්පිඩු ස්තරයක් තියෙනවා ඊටත් පල්ලැහැන් තමයි අස්ථි පිහිටා තියෙන්නේ එතකොට මෙම කියන කොටස් හතරේ ඇති වෙන වෙනස් වීම තමයි මුහුණේ වෙනස්කම් වලට බලපාන්නේ එතකොට අපිට ඡාය රූපය බලා ගන්න පුළුවන් මුහුණේ ඔබ දකින්නේ අපි ගේවරත් මේ රූප සටහන ඉදිරිපත් කරා මේ තියෙන්නේ මුහුණේ මස්පිඩු පිහිටා තියෙන ආකාරය ඔබ දකිනා නළල ආශ්‍රිතව විශාල මස්පිඩු දෙකක් තියෙනවා ඒක ෆ්‍රන්ටාලිස් මසල් කියලා අපි කියනවා මේ මස්පිඩු දෙකේ ක්‍රියාකාරීත්වය තමයි මුහුණේ නළලේ රැලි ගතිය ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු සාධක වෙන්නේ ඇස් වටා මස්පිඩු කිහිපයක් පිහිටන ඔබට තේරෙන්නේ නැති මේ නම් වශයෙන් මේව දැනගන්න අවශ්‍යතාවයක් නැහැ අපේ නරඹන්න. නමුත් මේ ව්‍යුහයන් මේ විදිහට තියෙනවා කියන එක අවබෝධ කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඒකට මේ ආශ්‍රිත සිදුවෙන වෙනස්කම් මොනවද කියන එක ඔබට පැහැදිලි වෙනවා. එවිට ඔබට තීරණය කරන්න පුළුවන් මම මේවට මොන වගේ විසඳුම් කරාද යා යුත්තේ කියලා. ඇස් ආශ්‍රිතව මස්පිඩු කිහිපයක් පිහිටනවා. ඉන් අනතුරුව පල්ලහැට යනකොට මුඛයේ ආශ්‍රිතව අපි ගියවර වැඩසටහනේ කතා කරා ඔබිකියුලරිස් ඔරිස් කියන මසල් එක අර ඇහැ වටේ රවුමට තියෙන ඔබිකියුලරිස් ඔකියුලයි කියන මසල් එක උඩ පටි දෙකක් වගේ නළල තලය පුරා විහිදලා තියෙන මසල්ස් අපි ෆ්‍රන්ටාලිස් මසල් කියලා කියනවා
මේ විශේෂයෙන් ඔය ෆ්‍රන්ටල් ස්කින් මසල් එක අපි ගත්තාම නළලේ රැලි ස්වභාවය මුහුණට මුහුණේ පෙනුමට බාධා කරන නැත්තම් පෙනුම අඩු කරන ස්වභාවයක් ඇති කරන නළලේ රැලි ඇතිවීම තුළින් එතකොට නළලේ රැලි ඇති වෙන විශේෂයෙන් හේතු වෙනවා මෙන්න මේ ෆ්‍රන්ටල් ස්කින් නළල් තලයේ පුරා පිහිටලා තියෙන මස් පිඩුව මස් පිඩුව මගින් මේක ඇති කරනවා කියන එක අවබෝධය ඔබට ගියාම ඔබ දන්නවා මේක ආලේපනයක් මගින් මේ නළලේ රැලි ගතිය අයින් කරන්න බෑ කියලා. එතකොට ඔබට කවුරු හරි නිර්දේශ කරනවා නම් මෙන්න මේ ආලේපනයෙන් ගන්න මේ ආලේපනය ගහපුවාම සීලුම් නළලේ රැලි යනවා කියලා. ඔබේ විට දන්නවා නෑ මේක ආලේපන වලින් වෙන්න විදිහක් නෑ. මේක සිද්ධ වෙන්නේ මේ මස් පිඩුව වල ක්‍රියාකාරීත්වයෙන්. ඒකින්ද මම මේකට රැවටෙන්නේ නැහැ කියන දන්නා. තොරතුරු අපි මේ දකින්නවනේ නේද මේ වෙනද දැන්වීම වෙනද ප්‍රචාර ආයතනය කොච්චර මුදලක් වියදම් කරනවද මේ දේවල් ආදරණීය ප්‍රේක්ෂකින්ට ලබා දෙන්න. ඉතින් අපි අපිට අහන්න දකින්න ලැබෙනවා මේ ශරීර අභ්‍යන්තරයට පවා මේ ඖෂධ මේ ලස්සන වෙන්න සුදු වෙන්න ඒතෙක මේ මුහුණේ රැලි ගතිය අඩු කරන්න මේවා නිර්දේශ කරනවා. ඔබතුමන් සඳහන් කරන්නේ මේවා ප්‍රමිතියකින් තොර මේ නිෂ්ඵල දෙයක් කියලාද? අද දවසේ කතා කරනකොට අද දවසේ ලෝකේ සහ අපේ රටෙත් මේ රූපලාවන්‍ය පිළිබඳ විශාල අවධානයක් තියෙන විශාල යොමුවක් තියෙන ජනතාව තුළ ඒ යොමුව ඇතුළත අවබෝධයෙන් තොරව ක්‍රියා කරොත් ඒ යොමුව ඇතුළත දැනුමින් තොරව ක්‍රියා කරොත් ඔබ විශාල රැවටීමකට ලක් වෙන්න පුළුවන්. ඒකින්ද අපි මේ වැඩසටහනේ බලාපොරොත්තු වෙන්නේ දිගින් දිගටම ඔබට විද්‍යාත්මක දැනුම දීලා ඔබ નિયમિત දිශාවට નિયમિત ડિરેક્શન එකට ඔබ යොමු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ ගත්තාම කොලාජන් ටැබ්ලට් කොලාජන් අඩංගු බෙහෙත් පෙති කරල් විශාල වශයෙන් මාකට් එකේ මේ වෙළඳ පොලේ තියෙනවා. ගන්න පුළුවන් ඒක ඕවර් ද කවුන්ටර් ඩ්‍රග්ස් කියනවා. ගිහිල්ලා කොලාජන් පෙති දෙන්න කියලා ෆාමසියෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහම ගොඩාක් පාරිභෝගිකව පාවිච්චි කරනවා. මම මේ කොලාජන් ගැන කොලාජන් ටැබ්ලට් නැත්නම් කොලාජන් කැප්සූල් ගැන වචන කතා කරන්න කැමති. අපි දන්නවා සාමාන්‍යයෙන් ආමාශයෙන් උරා ගන්න නැත්නම් බඩවැලෙන් උරා ගන්න සංඝටක තියෙන පෝෂණ සංඝටක තියෙන. මේ පෝෂණ සංඝටක ඇරෙන්න විශේෂ කොලාජන් කියලා දුන්නට කොලාජන් කියන එක ආමාශය තුළින් නැත්නම් බඩවැල තුළින් කුඩා බඩවැල තුළින් උරා ගැනීමේ හැකියාවක් නැහැ. කොලාජන් කියන තන්තු හැදෙන්නේ ඇමයිනෝ ඇසිඩ් කියන තන්තු වර්ග තුනක් එක මත එක නිකන් කඹයක ස්වභාවයෙන් නිර්මාණය වීමෙන් තමයි කොලාජන් තන්තුව හැදෙන්නේ. කොලාජන් තන්තුවක් කවදාකවත් හැමෙන් කොලාජන් ගෑව කියලා හැමෙන් කොලාජන් උරා ගන්නත් බෑ. කොලාජන් ටැබ්ලට් බිව්වා කියලා කුඩා අන්ත්‍රය තුළින් නැත්නම් ආමාශයෙන් කුඩා අන්ත්‍රයෙන් කවදාකවත් කොලාජන් උරා ගන්නත් බෑ. කොලාජන් බිව්වොත් ඒක අපිට උරාගන්නේ ඇමයිනෝ ඇසිඩ් කියන මූලික සංඝටකයේ විදිහට. ඇමයිනෝ ඇසිඩ් කියන එක සාමාන්‍යයෙන් ප්‍රෝටීන් හදන්න ශරීරය තුළ භාවිතා වෙනවා. ප්‍රෝටීන් හදන එක ශරීරයේ තීරණය කරන්නේ ශරීරයේ ප්‍රෝටීන් හදන්න අවශ්‍ය කුමකටද කියන. මුහුණේ රැලි තිබුණට බඩ දන්නේ මුහුණේ රැලි වලට කොලාජන් ගෙනියන්න ඕනේ කොලාජන් හදන්න ඕනේ කියලා. එතකොට ඇමයිනෝ ඇසිඩ් කියන එක උරාගත්තට පස්සේ යම්කිසි අවශ්‍යතාවයක් මත එම අවස්ථාවේ ශරීරය තීරණය කරනවා මෙතනටයි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මේක හදන්න තමයි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියලා ඒ ඇමයිනෝ කොලාජන් ඔබ බොන කොලාජන් ටැබ්ලට් නැත්නම් කොලාජන් කැප්සූල් තියෙන ඇමයිනෝ ඇසිඩ් කියන මූලික සංඝටකයෙන් ශරීරය තමයි තීරණය කරන්නේ මොකක්ද කරන්න කියලා. නමුත් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපි ගියවර කිව්වා කොලාජන් ඉන්ඩක්ෂන් තෙරපි කියලා මුහුණට අපි විශේෂ ප්‍රතිකාර ක්‍රම කරනවා කොලාජන් ප්‍රමාණය වර්ධනය කරන්න. අපි දිගින් දිගටම මේ කොලාජන් ගැන කතා කරනවා මොකද කොලාජන් කියන තන්තුව තමයි මුහුණ ස්ථාවරව තියාගන්නේ. රැලි ගතිය අඩු කරලා ස්ථාවරව තියාගන්න හොඳට මුහුණට පිළිපුන් ස්වභාවයක් ලබා දෙන්නේ. එතකොට අපි මයික්‍රෝ ඉන්ජරි එකක් කරොත් නැත්තම් අපි කියන මයික්‍රෝ නීඩ්ලින් කියලා ඊටාම කුඩා ප්‍රතිකාර ක්‍රමයක් කරනවා. ඒකට සිහි නැති කරන්නේ මුහුණ හිරිවැටල ගන්න විනාඩි 10 15ක් යන්නේ රෝහල් නතර වෙන්න අවශ්‍ය නැහැ. අතුරු ආබාධමුකුත් නැහැ. යන්තම් කරපු ගමන් පොඩි රතු ගතියක් විතරක් තියෙනවා. ඒක රතු ගතිය පය දෙකක් යනකොට අඩු වෙනවා. අපි එතකොට පොඩි ඉන්ජරි එකක් කරනවා නැත්නම් හැම ඇසට් නොපෙනෙන ප්‍රමාණය සිදුරු ඇති කරනවා හැම.
එතකොට බොඩි එක දන්නවා ශරීරයේ දල්බගේ ශරීරයේ දන්නවා මෙතන තුවාලයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තුවාලේ සිද්ධ වෙන තැන රිපෙයාර් කරන්න ඕනේ. ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. එතකොට එතනට කොලජන් හදන්න ඕනේ. එතකොට මේ මයික්‍රෝ නීඩ්ලිං නැත්තම් කොලජන් ඉන්ඩක්ෂන් තෙරපි එකක් කරලා ඒ ආකාරي ප්‍රතිකාරයක් කරන ගමන් ඔබ කොලජන් බිව්වොත් මුහුණට කොලජන් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. වෛද්‍යතුමනි මේ අපේ ප්‍රේක්ෂකින්ට තියෙන තවත් ගැටලුකාරී තත්ත්වයක් තමයි ඇස් වටා රැලිවැටීම සහ ඇස් වටා කළු වීම. මේක විශාල වශයෙන් අපේ ප්‍රේක්ෂක ජනතාව මේ පෞද්ගලිකව අත්විඳින ගැටලුකාරී තත්ත්වයක්. ඔබ කොතරම් පැහැපත් වුණත් ඔබේ ඇස් වටා කළු පැහැයක් ගන්නවා නම් මව පැහැ වෙලා තිබෙනවා නම් රැලිවැටීම් තිබෙනවා නම් මේක ඉතාමත් මුහුණට මේ පියකරු ස්වභාවයක් ගන්නෙ නැහැ. අවලස්සනක් තමයි එකතු කරන්නේ. වෛද්‍යතුමනි ඇයි මේ රැලිවැටීම සහ කළු පාට ඇති වෙන හේතුව? මේකටත් වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර තියෙනවා. ඔව් අපි රැලිවැටීමේ ස්වභාවය කතා කරනකොට මම කැමති ව්‍යුහය ගැන පොඩි හැඳින්වීමක් කරන්න. අපි දෙවන රූපයට ගියොත් ඇහැ යට හැමෝගෙම තියෙනවා මේදස්තරයක් තියෙනවා. මේ මේදස්තරේ මම මුලින් වැඩසටහන් වලින් උගලන්ට අඳිනවා දුන්න මතක ඇති හැම කියන්නේ සාමාන්‍ය බිත්තියක් වගේ ගේක අපි බිත්තිය බැඳිනා වගේ බිත්තිය අපි ගඩොල් තියෙනවා. ඊට පස්සේ බදාම ගහනවා, කොන්ක්‍රීට් ගහනවා, කොන්ක්‍රීට් කණු කණු කොලම්ස් තියෙනවා. ඒ වගේම තමයි හැමේ ව්‍යුහය ගත්තත් හැමේ ව්‍යුහය ගත්තාම මීට සමාන ව්‍යුහයක් තමයි හැමේ තියෙන්නේ. ඔය හැමේ ඔබ දකිනවා ඔය තියෙන්නේ ෆැට් පොකට්ස් කියන සාමාන්‍ය භාෂාවේදී අපි නැත්තම් මේද ස්තරය තමයි ඔබ දකින්නේ. මේ මේද ස්තරය නිකන් කාමර කාමර වගේ වෙන් වෙලා තියෙනවා. ඒ කාමර කාමර වෙන් වෙලා තියෙන ලිගමන්ට්ස් කියන පටි ලිගමන්ට්ස් කියන්නේ අපි පටි කියලා සිංහලෙන් කියන්න පුළුවන්. ඒ පටි වගේ පටි වලින් මේ මේද ස්තරේ කාමර කාමර වලට මුහුණ වෙන් කරනවා. මේ මේද ස්තරය ඔය තියෙන්නේ තරුණ නැත්තම් බාලයෙක් කෙනෙක්ගේ තරුණ අවදීදී මේද ස්තරේ පිහිටා තියෙන ස්වභාවය. බලන්න මේද ස්තරේ පිහි කාමර වලට වෙන් කළ තියෙන ලස්සනට පටි වලින් කාමර වලට වෙන් කළ තියෙන මේ හැම ස්තරයකම හැම රූම් එකකම නැත්තම් හැම කාමරයකම සම්පූර්ණ මේදේ පිරලා තියෙනවා. දැන් අපිට ඊළඟ ඡායාරූපය බලන්න පුළුවන් වයසට යනකොට මේ මේද ස්තරේ කොහොමද වෙනස් වෙන්නේ කියලා. වයසට යනකොට දැන් පළවෙනි රූපේ ඔය යන් ෆේස් එක ඒජින් ෆේස් කියන එක දෙවෙනි එක තියෙන්නේ. බලන්න පළවෙනි එකේ මේද ස්තරේ සම්පූර්ණ ලස්සන ස්තරයක් විදිහට පිහිටලා තියෙනවා. දෙවෙනි එක ගත්තාම ඒකේ අර ගුරුත්වාකර්ෂණයට උපරිම වශයෙන් ක්‍රියා කරන තැන විතරයි මේදේ පිහිටලා තියෙන්නේ. අනිත් තැන්වල මේදේ මේක කියන අපි රීඩිස්ට්‍රිබියුෂන් ඔෆ් ෆැට් කියලා. ඒ කියන්නේ මේදේ අඩුවීමක් නෙවෙයි වෙන්නේ අර කොලජන් ඉලාස්ටින් කියන තන්තු වල හයිය අඩු වෙනකොට මේදේ පල්ලහැට එනවා. පල්ලහැට ඇවිල්ලා පොකට් එකේ පල්ලහ විතරයි තියෙන්නේ. නැත්තම් ඒ කාමරේ ග්‍රැවිටි එක වැඩිම බලපාන පල්ලහැම කොටසේ විතරයි තියෙන්නේ. එතකොට අපි දකිනවා ඔබ දකිනවා ඇහැ ආශ්‍රිතව සමහරක අයි බෑග්ස් තියෙනවා කියන නිකන් දැක්කාම නිකන් අර සොසේජ් එකක් තියෙනවා වගේ ඇහැ යටින් පිහිටා තියෙනවා. ඒක හරිම මානසික වශයෙන් කරදරයක් ඇති කරන අපිට රූපේ අවලස්සන කරන ස්වභාවය. එතකොට අපි බලා ඔබට වැදගත් වෙන්නේ දැන් ඔබ ඇති වෙන්නේ කොහොමද කියන එක අඳුරගත්තට පස්සේ ඒක කොහොමද අයින් මග හරවාගන්නේ කොහොමද කියන එක. ඒක මම මග හරවාගන්නේ කොහොමද කියන එකට ඉස්සලා කියන්න කැමතියි. මොකද මග හරවාගන්න කියන්නේ ප්‍රතිකාර ක්‍රම වලට යන්න ඕනේ, වෛද්‍යවරුන් ළඟට යන්න ඕනේ. ඊට වැඩිය ලේසියෙන් ඔබට මේක ඇති වෙන එක කල් දාන්න පුළුවන්. නැත්තම් මේක ඇති වෙන වළක්වන්න පුළුවන් සමහර වෙලාවට. ඒ වළක්වන්න නම් කුඩා ප්‍රතිකාර ක්‍රම තියෙනවා. අපි හැම වෙලෙම කියන්නේ මයික්‍රෝ නීඩ්ලිං කියලා. අපි කොලජන් ප්‍රමාණය වැඩි කරනවා හැම වෙලෙත්ම ඉන්ජරි එකක් නැත්තම් තුවාලයක් සිද්ධ වුණොත්. මේ තුවාලයක් කියන ඔබ හිතන්න එපා මේ ලොකු තුවාලයක් කැළලලා තියෙන විශාල තුවාල කියලා. මේ අපි හැම වෙලෙම බය වෙන්න පුළුවන් වයිදෝනේ. දැන් කුරුලෑවක් ආවා, තිම්පල් එකක් ආවා, තමයි ප්‍රේක්ෂකින් මානසිකව කඩා වැටෙන අවධියක මේ තුවාලයක් මුහුණට සිදු කිරීම කොතරම් දුරට සාධාරණද කියලා. මේක ඇත්තටම අපි මට සිංහල වචන පුළු පිළිබඳ මේ සිංහල දන්නේ නැතුව නෙවෙයි, මේ ශේෂ්ත්‍රයේ සිංහල වචන කියන ලොකු අඩුවක් තියෙනවා. මේක අපි මයික්‍රෝ නීඩ්ලිං කිව්වහම අපි සිංහලෙන් කොහොමද කියන එක තේරෙන්නේ නැහැ. කියන්නේ මේ තුවාලය කියන එක ඇහැට නොපෙනෙන තුවාලය. මේකෙන් කවදාකවත් මේ තුවාල වලින් ස්කාස් ඇති වෙන්නේ නැහැ. ඒක 100%ක්ම අපිට තහවුරු කරලා කියන්න පුළුවන්. ඒ වගේ වෙන් එහෙම අනතුරු සිද්ධ වෙන්නේ.
එතකොට මේ මයික්‍රෝ නීඩ්ලින් කියන්නේ අවුරුදු සාමාන්‍ය 40 35 40 මයික්‍රෝ නීඩ්ලින් කියන අපි ගෙදරදි කරගන්න ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ඒ ප්‍රතිකාර ක්‍රම ගෙදරදි කරගන්නකොට මේක නිකන් දවස් 3ක් 4කට සැරයක් නැත්තම් අවුරුදු 35 40 දී නම් අපි සතියකට සැරයක් කරත් ඇති. ඒකට විශේෂ උපකරණයක් තියෙන ඩර්ම රෝල කියලා අයි රෝල කියලා අපි ඒකට කියන්නේ. ඒක මිලදී ගන්න පුළුවන්. මේ අයි රෝල එක යම් කිසි ක්‍රමයකට ඒක ඇහැම ආශ්‍රිත ප්‍රදේශයේ රෝලින් කරන්න ඕනේ නැත්නම් ගමන් කරවන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඒක රෝල් එක විතරක් කරත් සාමාන්‍ය ඇල්කොහොල් සර්ජිකල් ස්ප්‍රිට් කියන එක අපි කවුරුත් දන්නවා. ඇල්කොහොල් වලින් පිරිසිදු කරලා ඒ ඩර්ම රෝල කියන එකෙන් කිරීමෙන් ඒ තත්ත්වය ඇතිවීම ගොඩක් දුරට මග හරවා ගන්න පුළුවන්. අනිත් එක අපි නිතරම අපේ විෂන් එක ගැන නැත්නම් පෙනීම පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. අපිට පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා. අපිට සුදුසු කණ්ණාඩිය පැළඳීම අතිශයින්ම වැදගත් ඇහි අලංකාරත්වයේ පවත්වා ගැනීම. මොකද අපිට සුදුසු නැති කණ්ණාඩිය නැත්නම් ඔබ කණ්ණාඩිය පැළඳිනවා නම් ඒක අවුරුදු දෙක තුනක් බලන් නැතු ඉන්නවා. එතකොට අපිට ඒ කණ්ණාඩියට ඇහැ ඇඩ්ජස්ට් කරගන්නවා. ගොඩක්කට ඇහැ ඇඩ්ජස්ට් කරගන්නේ කණ්ණාඩියට ඇහැ ඇඩ්ජස්ට් කරගන්නේ ඇහැ ඇතුළට ගිහිල්ලා. ඒකට ඇහැක් ඇතුළට ගියාට පස්සේ මුහුණට අපි කතා කරන්න දෙන්නේ ඒක ඇහැක් ඇතුළට ගියාට පස්සේ ඇහැක් එළියට දින රෙඩිය සාමාන්‍යයෙන් පෙනුමට අවලස්සනක් තමයි එකතු කරන්නේ. සාමාන්‍ය විවාහයේදී වෛද්‍යවරුනේ අපි කියනවානේ ඇස් වල ගිහිල්ලා කියලා නේද? වල ගිහිල්ලා කියලා. ඒක මාස 6කට සැරයක් අවුරුද්දකට සැරයක් ඔබේ පැස්සියුල නැත්නම් කණ්ණාඩි දෙක පරීක්ෂා කරගෙන අදාළ පව එක නැත්නම් අදාළ මට සුදුසු කණ්ණාඩි පාවිච්චි කරනවද කියන එක බලන්න ඕනේ. අනිත් කාරණාව තමයි කතා කරන්න කැමති ඔබ ඔබට මේ අපි කියනවා ඒටොපික් ඉන්ඩිවිජුවල්ස් කියලා කියනවා. මේ එක කොට සමාජයේ එක කොට්ටාසයක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපි ඒටොපික් කට්ටිය කියලා. ඒටොපික් කට්ටිය කියන්නේ පොඩි කාලේදී නිතර කිඹුම් යනවා. ඇස් රතු වෙනවා. නැත්තම් මේක නිතර වීස් එක එන ඇදුම හැදෙනවා. ඊට පස්සේ හැම රෑෂ් එන ගතිය වැඩි. මේ කට්ටියට අපි කියනවා ඒටොපික් ඉන්ඩිවිජුවල්ස් කියලා කියනවා සාමාන්‍ය වෛද්‍ය විද්‍යාත්මකව. එහෙම දරුවෙකුට විශේෂයෙන් ඇස් කසන ගතිය තියෙනවා ගොඩක් වෙලාවට. පොඩි දුහිල්ලකට නිරාවරණයට ඇස් කසනවා. ඒකට ඒගොල්ලෝ නිතරම ඇස් කසන්න බලනවා. ඒ ඇස් කසන වලට ප්‍රතිකාර තියෙන වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර තියෙන ඒ කසන වෙලාවට පාවිච්චි කරන. ඒක පාවිච්චි කරන්නේ නැතුව කුඩාවදීදී මෙම තත්වයට දෙමාපියෝ අවධානය යොමු කරන්නේ නැත්තම් ළමයා නිතරම ඇස් දෙක කසනවා නම් එයා වැඩි වීරපත් වෙනකොට අයි බෑග්ස් එන එක ගොඩක් වැඩි. ඇස් යට කළු වෙන එක වැඩි. ඒකට ඇස් යට කළු වීම වළක්ව ගන්න මම කිව්වා කළු වුණාට පස්සේ ප්‍රතිකාර කරනවට වැඩිය කළු එක වලක ගන්න කොහොමද කියන එක තමයි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. හරි වෛද්‍යතුමනි, ඇස් යට කළු වෙන එක ගැන වලක්ව ගන්න කොහොමද කියලා අපි කතා කරමු. ඊට කලින් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ගන්න. විරාමයක් අරගෙන ඉක්මනටම නැවතත් අපි එනවා වෛද්‍ය සාකච්ඡාවට. ලස්සනට ඉන්න කවුද අකමැති? ඒත් මොහොනේ හැදේ සම රැලි වැටීම, හිස කිස් ගැළවියාම, අධික තරබාරුව වැනි හේතු නිසා ඔබේ සතුට නැති වෙලා නම් මෙන්න හොඳම සහ එකම විසඳුම. මැක්ටර්න් කොස්මෙටික්ස් මෙඩිකල් සෙන්ටර් කොළඹ 7. අමතන්න 071-896-949. පැහැපත් හැඩැති සුන්දර සිරුරක් සඳහා සියලුම ප්‍රතිකාර. මැක්ටර්න් කොස්මෙටික්ස් මෙඩිකල් සෙන්ටර් කොළඹ 7. අමතන්න 071-896-949. හොඳයි, අපි කෙටිම කෙටි විරාමයක් අරගත්තා. නැවතත් අපි නවත්වපු තැනට යන්නයි හදන්නේ. අපි කතා බහ කරමින් හිටියේ විරාමයට යන කලින් මේ ඇස් යට කළුවීම වැළැක්වීමට ප්‍රතිකාර තියෙනවද, කොහොමද වළක්වා ගන්න කියලා. වෛද්‍යතුමනි, අපි එතනින් කතා පටන් ගමු. අපි කිව්වා මේ කුඩා කාලයේදී ඇස් රතු වීම, ඇස් කසන ගතිය, නිතර කඳුළු වීම වැනි ආබාධිත තත්ත්වයන් තියෙනවා නම් ඒකට ප්‍රතිකාර ලබාගෙන ඒ තත්ත්වයන් මගහැරීම ඉතාම වැදගත් කියලා. නැත්තම් පසු කාලීන ඇස් යට කළු වෙන එක ඇති වෙන්න පුළුවන්. ඇස් යට අයි බෑග්ස් නැත්තම් ඇස් යට මං කිව්ව සොසෙජ් එක තිබ්බ වගේ තියෙන ඒ වගේ එවැනි තත්ත්වයන් නැතිවීම වළක්වන්න හැකියාව තියෙනවා. එතකොට ඔබේ කුඩා දරුවාටම මේ ප්‍රතිකාරයේ මේවට ප්‍රතිකාර පොඩි කාලේ ඉඳන් පටන් ගන්න ඕනේ. ඊපස්සේ ඔබ මේ රූපසරණෙන් දකින්න මේ අයි බෑග්ස් කියන තත්ත්වය නැතිව ඇස් යට වෙනමම ඉදිමිලා වගේ තියෙනවා. වෙනමම නිකන් ස්තරයක් වගේ නිරල තියෙනවා.
මෙම தත්ත්වය මග හරින්න පුළුවන් දැන් මේක ඇති වෙලා තියෙන්නේ එහෙම නැත්නම් ඇති වෙලා තියෙනවා කොහොමද නැති කරන්න කියන එක ඇති වෙලා තියෙන්නේ මේ මම අපි ඉස්සෙල්ලා ඡායාරූප දැක්ක මේ fat pads කියන ඒවා අපි කතා කරා මේද ස්තරය ගැන කතා කරා මේ මේද ස්තරය තියෙන්නේ මේද පල්ලහැට පැමිණීම තුලින් එක මම කිව්වා ග්‍රැවිටි එක වැඩි වීම තියෙන මේ පොකට් එකේ පල්ලහැ ප්‍රදේශයට විතරක් මේද ඇවිල්ලා තැම්පත් වෙනවා නිකන් අර බෑග් එක ඉල්ලලා තියෙන බෑග් එක වතුර යට තියෙනවා වගේ මේද ටික යට විතරක් තියෙනවා ඒතර මේක ක්‍රම දෙකකට අයින් කරන්න පුළුවන් එකක් තමයි ඔය මේද අයින් කරන්න පුළුවන් ඔය පොකට් එකේ තියෙන නැත්නම් ඔය බෑග් එක හැමතැනට යටින් මම කතා කරන්නේ හැමතැනට යටින් තියෙන මේදේ අයින් කරලා ඔක සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න පුළුවන් නැත්නම් ඔය මේද ස්තරයේ ඉස්සලා තරුණාවදී පිහිටන විදිහට මේද ස්තරයේ මේදේ වෙනුවට අපිට දාන්න පුළුවන් හයලොරොනික් ඇසිඩ් කියලා. අපි කියන හයලොරොනික් ඇසිඩ් කිව්වහම මම කිව්වා අර බදාම වගේ හැමේ තියෙන හයලොරොනික් ඇසිඩ් තමයි බදාම විදිහට වගේ තියෙන්නේ හැම ගැන සැලකුවොත්. මේ හයලොරොනික් ඇසිඩ් හැම වෙලේම අපේ හැමෝගෙම හැම ඇතුලේ තියෙනවා. ඒක හැමට විස නැහැ, ඇලර්ජික් වෙන්නේ නැහැ. එතකොට මේ හයලොරොනික් ඇසිඩ් හැමට යටින් තැම්පත් කිරීම තුළින් මේ ඔය කියන දෙවෙනි ස්වභාවය ළඟා කරගන්න පුළුවන් මේක සිහි නැති කරලා කරන ප්‍රතිකාරයක් නෙවෙයි අතුරු ආබාධ බහුල ප්‍රතිකාරයක් නෙවෙයි මේක ඉතාම සරල ප්‍රතිකාර ක්‍රමයක් පුහුණු ලැබු පුරුදු වෛද්‍යවරයෙක්ගෙන් ලබා ගැනීමෙන් ඔබට මේ තත්ත්වයෙන් මගහැරෙන්න පුළුවන් වෛද්‍යමනි මේ ඡායාරූපයෙන් අපි දකින තත්ත්වයත් සමාජයේ බහුලව අපිට දකින්න පුළුවන් දෙයක් නේද ඔව් මේ තත්ත්වේ අපි කතා කරනකොට අපි කියන්න ඕනේ මේ තත්ත්වෙට ගොඩක් වෙලාවට අවුරුදු 45න් 50න් එහා කට්ටිය තමයි මුහුණ දෙන්නේ මේ මෙහි අපි කියන අයිලිඩ් එක පල්ලහැට ඇවිල්ලා තියෙනවා ඒක ටෝසිස් කියනවා අපි මේ මේක ඇති වෙන හේතු ගණනාවක් තියෙනවා අපි හැමදාම කිව්වා වගේ හැමෙහි තියෙන තන්තු වල ශක්තිමත් ස්වභාවය අඩු වීමෙන් නැත්නම් තන්තු ප්‍රමාණය අඩු වීමෙන් හැම තුනී වෙනවා හැම තුනී වුණාට පස්සේ හැම රැලි වැටෙනවා සහ හැම එල්ලා වැටෙන ස්වභාවය එනවා හැම එල්ලා වැටෙනාම බලන ඔය ඇහි ඇහත් පියවිගෙන ඇහි උඩ කොටස උඩහම පල්ලහැට ඇවිල්ලා තියෙනවා හැම වෙලෙම තියෙන නිකන් මහන්සියෙන් ඉන්න නිදිමතෙන් ඉන්න වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ hina වුණාට hinaවක් ඇස් දෙකෙන් hinaවක් පේන්නේ ඒක රූපේට නැත්තම් ඔබගේ පෞරුෂයට පෙනුමට විශාල වශයෙන් හානි කරන තත්ත්වයක්. වැදගත් මේ තත්ත්වයක් වළක්වා ගන්න එන්නත් ක්‍රම භාවිතා කරලා හැකියාව තියෙනවා. මේ තත්ත්වේ වළක්වා ගන්න පුළුවන් අපි හැම වෙලෙම කියන කොලජන් ඉන්ඩක්ෂන් තෙරපි කියලා. මේ හැම වෙලෙම කොලජන් කියන එක වැඩි පවත්වා ගන්න කරන ප්‍රතිකාර ක්‍රම තුලින් මේ තත්ත්වය ඇතිවීම වළක්වන්න පුළුවන්. ඇති වුණොත් මේ තත්ත්වේ වළක්වා ගන්න එකක් තියෙන ඔපරේෂන් මගින් හැම කොටසක් අයින් කිරීමෙන් කරන්න පුළුවන්. කෙනෙක්ට හිතන්න පුළුවන් ඔපරේෂන් එකකින් හැම කොටසක් අයින් කරාම ඇති වෙන කැළලට මොකද වෙන්නේ කියලා. අපි ඒක විශේෂයෙන්ම කැලලක් හිටින් නැති වෙන බ්ලෙපර් ප්ලාස්ටි කියලා මේක කියනවා කැලලක් හිටින් නැති වෙන තමයි මේක කරන්නේ කැලලක් හිටින් නැති වෙන්න එහි බෙම ආශ්‍රිත ඒ කැලල නිර්මාණ විදිහට කැලලක් නිර්මාණය වෙන්නේ නැතිව නිර්මාණ වුණත් කැලල පේන්නේ නැති වෙන විදිහට මේක කරන්න පුළුවන් එහෙමත් නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා මේක මේක අලුත්ම ගොඩක් වෙලාවට සර්ජරි වලට අපි කැමති නැහැ මම හඳුනලා තියෙන ක්‍රම හඳුනලා දුන්නේ නමුත් මීට වැඩි ඉතාමත් පහසු ක්‍රමයක් තියෙනවා මේක අලුත්ම විදිහට අපි ත්‍රෙඩ් ලිෆ්ට් කියලා කියනවා ඒක පොලිඩයක්සොන් කියන අපි මේ ත්‍රෙඩ් එක හැම වෙලෙත්ම අපි ත්‍රෙඩ් එකෙන් නූලක් මේ නූල පාවිච්චි කරේ අපි මුලින්ම පාවිච්චි කරේ හැමේ තියෙන අපි ඔපරේෂන් එකක් කරනකොට ඒ ඔපරේෂන් වලදී අපිට ලේනහර ගැට ගන්න සිද්ධ වෙනවා ඒක ලේනහර ගැට ගන්න අපි පොලිඩයක්සොන් කියන තන්තු වර්ගය පාවිච්චි කරා. මේ පාවිච්චි කරනකොට වෛද්‍යවරු විද්‍යාඥයෝ හොයාගත්ත මේකෙන් කොලාජන් ඉලාස්ටින් කියන තන්තු වර්ගය විශාල වශයෙන් වැඩි කරන හේතු වෙනවා කියලා. ඒතකොට අපිට පුළුවන් ඒ ත්‍රෙඩ් එක කියන එක අපි මේක සිහි නැති කරන්නේ අපි කරන්නේ මේ හරිය ක්‍රීම් එකක් ගාලා වේදනාව නැති වෙන විදිහට නම් කරනවා කියන නැත්නම් හිරිවට්ටනවා. හිරිවට්ටලා මේ උඩින් ඇති වෙන කුඩා තන්තු කිහිපයකින් අපිට ඇහිබෙම උඩට උස්සන්න පුළුවන්. ඇහිබෙම උඩට උස්සහ ඔපරේෂන් එකක් නෙවෙයි මේක. මේක කුඩා ප්‍රතිකාර ක්‍රමයක්. අර කියන ලොකු ප්‍රතිකාරයේ කුඩා ක්‍රමයකට නැත්තම් විනාඩි 15ක් 20ක් ඇතුළත කරන අතුරු ආබාධ ගොඩක් අඩු ප්‍රතිකාර ක්‍රමයකින් නිවැරදි කරන්න පුළුවන්.
එතකොට මේ සාමාන්‍යයෙන් අපි තවත් දකින තත්ත්වයක් තමයි නලල රැලි වැටෙන ස්වභාවය. දැන් අර ඉස්සෙල්ලා කතා කරපු තත්ත්වයක් එක්ක කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔබතුමන් සඳහන් කළේ මේ අවුරුදු 35 40 45 වෙද්දි තමයි මේ ඇස් වටේ මේ රැලි වීම සහ ඇහිවීම මේ ඇහැ වහගෙන එන තත්ත්වයටපත් වෙන්නේ කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඕවා වයසත් එක්ක ඇති වෙන සාමාන්‍ය තත්ත්වයන් ඕවට මොකටද ප්‍රතිකාර කරන්නේ කියලා. නෑ එහෙම නෑ නේද වෛද්‍යතුමනි? Oh, apa yang melihat makiran? Apa apa wahana repair kerana nang apa gigi repair kerana apa gigi lasan itu aja nih apa moon, apa syarid? Apa yang melihat mak apa istana kerana kalau apa gigi walau segenen nih wahana segenen nih apa yang melihat mak nih hematan begini itu apa moon apa syarid apa ini rogi kama penuh kini ke apa itu jiwite කියන්න බැරි තරම් මිල කියලා නොහැකි කියන්න බැරි තරම් වටිනාකමක් තියෙනවා. වෛද්‍යතුමනි අපිට ඡාය රූපයක් දකින්නට හැකියාව ලැබෙවි මේ නලල රැලි ගැහෙන ස්වභාවයත් එක්ක මේ අපි කතා කරා. මේ අපි මුලදී පළවෙනිම රූපයෙන් පෙන්වුවා අපි මස්පිඩු ගැන කතා කරා. මේ ෆ්‍රන්ටාලිස් කියන මාසල් එක තියෙන්නේ. මේ මස්පිඩු දෙක තමයි දෙපැත්තට තියෙන්නේ. මේ මස්පිඩු දෙක තමයි නලල රැලි ස්වභාවය ඇති කරන්න හේතු වෙන්නේ. නලල රැලි ස්වභාවයේ ඇති වුණාට පස්සේ අපි රැලි වර්ග දෙකක් ගැන විශේෂයෙන් කතා කරනවා. අපි කියනවා එකක් ඩයිනමික් රින්කර්ස් කියලා නැත්නම් රින්කර්ස් කියන්නේ හැම රැලි අනිත් එක කියන ස්ටැටික් රින්කර්ස් කියලා. මේ ඔබ දකින්න ඇති පළවෙනි එකේ හැම නලල ගත්තාම විශාල වශයෙන් රැලි තියෙනවා. කතා කරනකොට ගොඩක් වෙලාවට නලේ නල රැලි ස්වභාවයක් ඇති වෙනවා. නල රැලි ස්වභාවයක් ඇති වෙනකොට මුහුණු පිරීම සම්පූර්ණ අඩු වෙන ඒ රැලි හිඳ. ඒ රැලි ගතිය අඩු කරපු ප්‍රචාරූප තමයි දෙවියන දකින්නේ. මේක කරන්නේ ඔය මේ මස්පිඩුෙහි ක්‍රියාකාරීත්වය අපි අඩු කරන එන්නතක් මගින් මේ එන්නත සියුම් ඉතාම කුඩා නීඩලකින් අපි එන්නත ලබා දෙන්නේ මේ එන්නත අවුරුදු 100කට වැඩි ප්‍රමාණයක් දැන් ලෝකේ පාවිච්චි කරනවා ඒක හින්දා මේ මේකේ ඇලර්ජික් නැත්තම් මේකට ආසාදනික තත්ත්වයක් නැති ඉන්නේ බොහෝම අඩුවෙන් මොකද අවුරුදු 100ක් විතර මේ එන්නත පාවිච්චි කරලා තියෙනවා ඒකෙන් ඔබට විනාඩි කිහිපයක් තුල මේ ස්වභාවයෙන් මග අරගන්න පුළුවන් මේ ඔය තියෙන ග්ලැබෙල් ලයින්ස් කියන නැත්තම් මේ ඔය අපි යෝග කියන සාමාන්‍ය භාෂාවෙන් 11 මාක් කියලා 11ක් වගේ තියෙනවා නල්ලි ගත්තාම 11ක් ලිව්වා වගේ තියෙනවා අපි කතා කරන වෙලාවට ඔය தත්ත්වය ඇති වෙනවා නම් ඒ මේ ඇති වෙන්නේ මස් පිඩුවල ප්‍රියාකාරීත්ව නිසා මේ මස් නිතරම දුකින් ඉන්නවා කනගාටුවෙන් ඉන්නවා කනගාටුවෙන් ඉන්නවා වගේ තියෙන්නේ ඒ පෙනුම ගත්තාම අපිට අපේ තියෙන හදවතේ හිතේ ලස්සන හැඟීම් තිබුණත් ලස්සන සිතිවිලි තිබුණත් අපි කියන්න යන දේ ලස්සන වුණත් මේ ස්වභාවය තියෙනකොට බලන් ඉන්න එක්කෙනාට අපිත් එක්ක කතා කරන එක්කෙනාට හිතෙන්නේ මම දුකින් ඉන්නේ ඒ වගේ ස්වභාවයක්. එතකොට මේ මස්පිඩු වලින් ක්‍රියාකාරීත්වයෙන් ඇති වෙන දේවල් තමයි. මස්පිඩු වල ක්‍රියාකාරීත්වය මේ මස්පිඩු අත්‍යවශ්‍ය මස්පිඩු නෙවෙයි. මේ මස්පිඩු වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා තමයි. ඒව ඇති වෙන්නේ ඒ ක්‍රියාකාරීත්වය අඩු කරන එන්නත් මගින් මේ තත්ත්වයට පහසුවෙන් විසඳුම් ලබා දෙන්න පුළුවන්. වෛද්‍යතුමනි මේ අපේ පහුගිය කාලයේදී මේ දැක්කා විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය වලින් මේ ඇස් වටා රැලි වැටීම් වළක්වා ගන්න ගිහිල්ලා ඉතාමත් අවදානම් තත්ත්වයන්ට පත් වුණා මේ විවිධ පිරිස් ජීවිත හානි පවා වුණා මේ තත්ත්වයට එක්ක සමාජයේ බයක් තියනවා දැන් අනේ මට මේ තියෙන විදිය හොඳයි ඉන්න විදිය හොඳයි මේ ඕවා කරන්න ගිහිල්ලා මොනව හරි වුණොත් කවුද වගේ කියන්නේ වෛද්‍යවරු මේ වගේ කීම බාර ගන්නවද කියන සැකය තියෙනවා එතුමනි මම මේ කාරණාව විශේෂයෙන්ම මතු කරේ අපි මේ සමාජයේ තියෙන මේ මතය බැහැර කළ යුතුයි ඔබතුමන් මොකද්ද දෙන උපදේශය ඇත්තටම යම්කිසි ප්‍රතිකාරයක් අපි කරනකොට අපි වෛද්‍යවරු නම් අපිට තියෙන සමාජයට බැඳිච්ච වගකීමක් තියෙනවා සමාජ වෙනුවෙන් අපි කරන රාජකාරියේදී අපි සමාජ වගකීම ඉෂ්ට කරනකොට අපි දේ කරන්නේ කොහොමද කොතැනද ඇති වෙන්න පුළුවන් අනතුරුදායක තත්ත්වය මොකක්ද ඒ අනතුරුදායක තත්ත්වයට අපිට මුහුණ දෙන්න හැකියාවක් තියෙනවද කියන කාරණේ ඉස්සෙල්ලා බලන්න ඕනේ අපි ප්‍රතිකාරයක් කරන්න ඉස්සෙල්ලා ඔය කියන යම්කිසි අවාසනාවන්ත තත්ත්වයක් නැතිලා තින් නැත්නම් හෝටල් කාමරයක ප්‍රතිකාර කරලා නැත්තම් තට්ටු නිවාසයක ප්‍රතිකාර කළා. නමුත් අපි මේ කියන ප්‍රතිකාර අපි කරන්නේ රෝහල් තුල සියලුම මේ අපි ඉතාම සරල ප්‍රතිකාර තමයි අපි ඊතුන කතා කරන්නේ. නමුත්
ඕනෑම සංකූලතාවයක දෙන ඇලර්ජික් එකක් වුණොත් ඕනිම විදිහක සංකූලතාවයකට මුහුණ දෙන්න පුළුවන් ආකාරයේ ස්ථානවල තමයි අපි කරන්නේ වටපිටාව සකස් කරලා තමයි කියන්නේ ඉමර්ජන්සි හදිසි අවස්ථාවකට ඕනිම හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් සී නැතුනොත් ඔපරේෂන් තියටර් එකකට දාන්න පුළුවන් ඒ වගේ රෝහලක තියෙන පුළුවන් සීලොම් පහසුකම් තියෙන රෝහලවල තමයි කරන්නේ ඒකින්ද ඔබට ඒ පිළිබඳ කිසිම සැකයක් තියාගන්න හොඳ නැහැ අපි රූම් වල ප්‍රතිකාර කරන්නේ තට්ටුනි අවසර ප්‍රතිකාර කරන්නේ අපි ප්‍රතිකාර කරන්නේ ස්වයි රෝහල් තුළ විතරයි ඒ සීලොම් පහසුකම් තියෙන ස්ථානවල තමයි ඒ ප්‍රතිකාර කරන්නේ ඒකින්ද මේ සංගුණතා ඇතිවීම බොහොම අඩුයි නමුත් සංකූලතාවයක් ඇති වුණත් ඒ දේවල් හැමදේම ඉක්මනින් අඳුර ගන්න පුළුවන් ඉක්මනින් ක්‍රියා කරන්න පුළුවන් ස්ථානවල නමුත් අපි කියන්න සන්තෝෂයි අපි ටීම් වර්ක් එකක් කරන්නේ තනි පුද්ගලෙක් පාළු කාමරයක කරන ප්‍රතිකාර නෙවෙයි මේවා මේ රෝහලක වෛද්‍යරු කිහිප දෙනෙක් ඉන්නවා වෛද්‍යරු නර්ස්ලා ඉන්නවා කොහොම වෙච්ච නර්ස්ලා ඉන්නවා ඒවට අවශ්‍ය ප්‍රතිකාර වලට පහසුකම් තියෙන සාමාන්‍යයෙන් විස බීජයක් නැති ස්ටෙරිලිටි කියන එක අපි කතා කරන විස බීජයක් නැති පරිසරයන් තත්ත්ව ඇති කරලා තමයි අපිට මේ ප්‍රතිකාර ලබා දෙන්නේ. වෛද්‍යමනි තවත් ගැටලුවක් තියෙනවා. ආදරණීය ප්‍රේක්ෂකයන්ට හිතෙන්න පුළුවන් මේ වගේ මේ පවතින ආර්ථිකයත් එක්ක ඔය වගේ දෙයක් කරන්න ඒ ගැටලුකාරී තත්ත්වයන්ට විසඳුම් ලබා ගන්න වෛද්‍යවරේ කමු වෙද්දී විශාල මුදලක් යන්න පුළුවන් කොහෙන්ද මේ මෙච්චර මුදල් අපි හොයාගන්නේ මේ මුදල් වියදම් කිරීමේ ප්‍රතිඵල තියේවිද ඇත්තටම එහෙම කෙනෙක්ට හිතෙන්නත් පුළුවන් ඒකටත් අපි විසඳුමක් ලබා දෙමු අපි කිව්ව සාමාන්‍යයෙන් අපි කියන යම්කිසි දෙයක් සිදු වෙන්නේ ඉස්සලා වළක්ව ගන්නකොට ඒකේ තියෙන වියදම සහ හානිය අවම කරගන්න පුළුවන්. ඒකින් තමයි මම හැම වෙලෙත්ම අපේ සාකච්ඡාව ඇතුළත අපේ වැඩසටහන ඇතුළත පළවෙනිට කතා කරන්නේ ප්‍රතිකාර ප්‍රමුණවද කියලා නෙවෙයි පළවෙනිට කතා කරන්නේ ඒ තත්ත්වය නැති කීම මග හරවගන්නේ කොහොමද නැත්නම් කල් දාගන්නේ කොහොමද කියන කාරණාව. දෙවෙනි ඒ තත්ත්වයට මුහුණ දීලා තියෙනවා නම් අපි ඇවිල්ලා හම්බ වෙලා ඒකට කොහොමද ප්‍රතිකාර කියලා දැන ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ ප්‍රතිකාරකම අපෙන් ඇහුවට අපි උපදෙස් දුන්නට අපි මේ පිළිබඳ විශේෂ ගාස්තුවයි කිරීමක් කරන්නේ. අපි ගොඩක් වෙලාවට ඔබගේ ආර්ථික තත්ත්වය කොහොමද බලලා ඊට ගැළපෙන විසඳුමක් තමයි හැම වෙලෙම දෙන්නේ. මොකද මේ හැමදේම ප්‍රතිකාරක්‍රම ගත්තට පස්සේ අපි කියන ලෝ එන් ට්‍රීට්මන්ට් සහ හයි එන් ට්‍රීට්මන්ට්ස් කියලා කියන්නේ සාමාන්‍ය වියදම් අඩුම ප්‍රතිකාර තියෙන සාමාන්‍ය වියදම් වැඩි ප්‍රතිකාර ක්‍රමක් තියෙනවා. නමුත් වියදම් අඩු වියදම් වැඩි කියලා නෑ අපි වළක්ව ගන්න ප්‍රතිකාර ගත්තාම ඊටාම සුළු මුදල් වලින් කරන්න පුළුවන් දේවල්. වෛද්‍යවරනි සමාජයේ තවත් තියෙන මතයක් තමයි වියදම වැඩි නම් ප්‍රතිඵලත් වැඩි වියදම අඩු නම් ප්‍රතිඵල අඩුයි ඇත්තක් තියෙනවද මේකේ? මේ කාරණේ ඇත්තක් නැත්තේත් නෑ. මොකද අපි ඒක හැම වෙලෙම කියන්නේ අවසාන අවස්ථාව වෙනකන් සම්පූර්ණ අවුරුදු 60 70 වල මුන් සම්පූර්ණ බහිනකන් ඉඳලා ප්‍රතිකාර කරන එක ඇත්තටම වියදම් වැඩි. නමුත් අවුරුදු 40දී 45දී නැත්නම් 35දී ඒ තියෙන අවස්ථාවේ ඒ අවස්ථාවල ප්‍රතිකාර කරන ඉතාම පහසුවෙන් ඒව ප්‍රතිකාර කරන පුළුවන් මහා වියදමක් යන ප්‍රතිකාර ක්‍රම නෙවෙයි වෙලාවට තියෙන්නේ. මොකද මේ ඔබ දන්නවා ඕනම දෙයක් වළක්ව ගන්න තමයි පහසු. ඇති වුණාට පස්සේ ප්‍රතිකාර කරන එක අමාරුයි. වෛද්‍යමනි මේ අපේ මෙදිරියට ප්‍රේක්ෂකයෙක් පැනයක් යොමු කරලා තියෙනවා. මේ ඔහු ප්‍රකාශ කරනවා ඔහුට නිතර නිතර දහඩිය දානවා සමමතු පිට සහ මේක මේ ආහාර ගන්න විට පොඩි මේ තත්වයකදී වුණත් අධික ලෙස මුහුණට දාඩිය දානවා කියලා. මේ මුහුණට දාඩිය අධික ලෙස දැවීම ඇත්තටම රෝගයක්ද? මේකටත් ඔබතුමන් යම්කිසි ප්‍රතිකාරයක් කියන්න පුළුවන්ද මේ ගැටලුකාරීට? දහඩිය දානවා කියන එක ලොකු මාතෘකාවක් කතා කරන්න. හයිපර් හයිඩ්‍රෝසිස් කියලා අපි කියනවා. මේක වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ හයිපර් හයිඩ්‍රෝසිස් කියලා. ඒ කියන්නේ දහඩිය අවශ්‍ය ප්‍රමාණයට වැඩිය නිකන් රෝගී තත්ත්වයක් මේක. ඒ රෝගී තත්ත්වයක් ඒ වගේ කෙනෙක් අපිට ඇවිල්ලා කියනවා නම් මට මේ දහඩිය දාන ගොඩක් වැඩි මුහුණට දාන්නිය දාන ගොඩක් වැඩි විශේෂයෙන් පොඩි ළමයි ඉන්න ඉස්කෝලේ යන අපේ දරුවෝ ඉන්නවා. ගොන ලියන්නත් බැ ලියනකොටත් පොත තෙමෙනවා. යටිපතුල් වලට දාඩිය දානවා. යටිපතුල් වලට දාඩිය දානවා. සපත්තු ගොඩක් ගඳ ගහනවා. සපත්තු දාගෙන ඉන්න අමාරුයි. ඒගොල්ලන්ගේ තුවාල ඇති වෙනවා. මේ හයිපර් හයිඩ්‍රොසිස් කියන තත්ත්වය. මේකට ලෝකේ දියුණුම ප්‍රතිකාර අපි ළඟ තියෙනවා.
මේක බෙහෙත් නැතුව ප්‍රතිකාර කරන්න පුළුවන්. නමුත් අපි ප්‍රතිකාරය දෙන්නේ ඉස්සෙල්ලා අපි බලන්නේ හයිපර්හයිඩ්‍රොසිස් කියන තත්ත්වයේදී මේක අපි ප්‍රයිමරි හයිපර්හයිඩ්‍රොසිස් සහ සෙකන්ඩරි හයිපර්හයිඩ්‍රොසිස් කියලා කියන. කියන්නේ ප්‍රයිමරි හයිපර්හයිඩ්‍රොසිස් කියන එක කියන්නේ දහඩි දන් හේතුවක් නැහැ. විශේෂයෙන් එයාගේ රෝම කූප ප්‍රමාණය වැඩි, දහඩි ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය වැඩි. ඒකින්ද දහඩි දානවා. නමුත් රෝගී තත්ත්වයේ තියෙන්නේ ඒ කියන්නේ මේක මේ සංකූලතාවයේ තියෙන දහඩි ග්‍රන්ථිවල විතරයි. වෙනින් එයාට බොඩි එකට බලපාන වෙනින්ගුත් තත්ත්වයක් නැහැ. සමහර දින හෝමෝන ක්‍රියාකාරීත්වයේ අසමතුලිතතාව තුළින් නැත්නම් මානසික ක්‍රියාකාරීත්වයේ අසමතුලිතතාව තුළින් වෙනත් රෝගී තත්ත්වයන් තියෙන මෙම තත්ත්වයට හේතු වෙන. ඒතොර අපි පළවෙනියට අපි ළඟට එනවා නම් කවුරු හරි දහරි දාන වැඩි නම් අපි බලමු කොතනටද දහරි දාන්නේ වැඩි කියලා. බොහෝ වෙලාවට එක තැනකට විතරක් දහරි දාන වැඩි ඒව ගොඩාක් වෙලාවට 98ක් 99ක්ම වෙන්නේ අර රෝගී තත්ත්වයක් නෙවෙයි එම ස්ථානවල දහඩි ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය වැඩි එක. මුළු ඇඟටම දහඩි දාන වැඩි වෙලාවට ගොඩාක් වෙලාවට මොකක් හරි ඇතුළත අන්ඩර්ලයින් ඩිසීස් එක නැත්නම් ඇතුළත තියෙන නිදන්ගත රෝගී තත්ත්වය තිබීමේ හැකියාව තියෙනවා. එතකොට මේ මම හිතන්නේ මේ අපේ ප්‍රේක්ෂකයාට සෑහීමකට පත් වෙන පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. දහඩි දමීම පිළිබඳව අපි වෙනම මාතෘකාවක් නේද ඒ පිළිබඳව අපි කතා කරමු ඉදිරියේදී. අනිවාර්යෙන් ඔබට මේ ඒ පිළිබඳව සාර්ථක පිළිතුරක් අපි ලබා දෙන්නට සූදානම් අපේ ඉදිරි ප්‍රතිස්ථාන තුළදී. අපේ වෛද්‍ය සාකච්ඡාවේ අවසන් විනාඩි කිහිපය තමයි අපි ගත කරන්නේ. එතුමනි මම අහන්න කැමතියි ඔබතුමන්ගෙන් දැන් වෙළඳපොලේ තියෙන අර මේ ආලේපන ගැන ටිකක් වැඩිපුර අපි වැඩසටහන අවසානයේ කතා කරොත් හොඳයි කියලා හිතුවා. මේ ආලේපන මේ රැලි මුහුණේ රැලි ගතිය ඉවත් කරන්න අපි මේ භාවිතා කරන ආලේපන බ්ලීචින් අඩංගු ආලේපන මේ බොහෝ කාලයක් භාවිතා කිරීම ඔබ අනුමත කරනවද? බ්ලීචින් ගැන අපි මිටිසලා වැඩසටහනකත් කතා කරා. බ්ලීචින් දිගින් දිගටම පාවිච්චි කරොත් සුදුද? ඒ කාරණාවත් මුහුණේ රැලි ඇතිවීමට බලපානවද? ඔව්, මුහුණේ දැන් බ්ලීචින් කියන ගොඩක් වෙලාවට තියෙන සංඝටක වලින් මුහුණේ කොලජන් ඉලාස්ටින් කියන තන්තු වර්ග දෙකේ ශක්තිමත් බව නැත්නම් ප්‍රමාණය අඩු කරනවා. ඒකත් දිගින් මේක එකපාරට සිද්ධ වෙන දේ නේ. මේ බය වෙන්න ඕනේ අපේ නරඹන්නෝ මේක මම මෙච්චර ගෑව කියලා. නමුත් ඒක දිගින් දිගටම පාවිච්චි කරා. අපි හැම වෙලෙම මේක දිගින් දිගටම පාවිච්චි කිරීම නසුසුයි සාමාන්‍යයෙන්. අවස්ථාවකට නැත්තම් වෙඩින් එකට නැත්තම් තමන්ගේ බර්ත්ඩේ එකට වගේ තීදි සති තුනක් විතර පාවිච්චි කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහා දිගින් දිගටම මාස ගණන් අවුරුදු ගණන් ඒවා පාවිච්චි කිරීම නසුසුයි. එහෙම වුණාට පස්සේ හැම රැලි ස්වභාවය ඉක්මනින් යන හැම ඉස්ස කඩා වැටෙන ස්වභාවයක් කියන අපි එල්ලා වැටෙන ස්වභාවය ඔබ දැකලා ඇති. තරුණ අයගේ අවුරුදු 24 25 සමහර වෙලාවට හැම ඉතාවත්ම දුර්වලයි. පොඩ්ඩක් අතින් එල්ලුවොත් නිල් පාට වෙනවා, රැලි වෙටලා තියෙනවා. දැක්කහම ඒක තේරෙන නිකන් මේ මුණක් වයසක මුණක් තිබ්බද කියලා. මේ තරුණ මනුස්සයට තරුණ තරුණියට වයසක මුණක් තිබ්බද කියන සයිස් එකටම මුහුණ වයසක ස්වභාවයට ලක් වෙන්න පුළුවන් දීර්ඝ කාලීන පාවිච්චි කිරීමෙන්. ඒතර හැම සුදු කිරීමට අවශ්‍ය නම් ඒ තියෙන බ්ලීචින් නොවන බෙහෙත් ප්‍රතිකාරකම තියෙනවා. ඒ ප්‍රතිකාරකම ලබා ගත්තට අතුරු අබාධ නැහැ. ඊට පස්සේ අපි කතා කරා, අද කතා කරා රින්කල්ස් නැත්තම් හැම රැලි ස්වභාවය. හැම රැලි ස්වභාවය ඇති කරන ක්‍රම පිළිබඳ මම හැඳින්වීමක් කරා. එතකොට විශේෂයෙන් නළල ඇති වෙන රැලි නැත්තම් ක්‍රෝස් ස්පීඩ් කියන අපි ඇස් ආශ්‍රිත ඇති වෙන රැලි. ඊට පස්සේ මෙතන බනි ලයින්ස් කියලා නැහැ මේ දෙපැත්තේ තියෙන රැලි ගත්තාම ඒවා කවදාවත් ක්‍රීම් වලින් අයින් කරන්න හැකියාවක් නැහැ. එහෙම කියනවා ඒක බොරුවක්. මොකද ඒක ඇති වෙන විද්‍යාත්මකව බලුවාම ඉතින් මස් පිඩු වල ක්‍රියාකාරීත්වය මගින් තමයි. අපේ ආදරණීය ප්‍රේක්ෂකින් වෛද්‍යතුමනි මේ දිනවසේදී කරන ප්‍රතිකාරයක් තියෙනවානේ. මේ රැලි ගතිය ඉවත් කරන්න මේ විවිධ පළතුරු වර්ගවල මේ යුෂ ගාන ආලේපනය කරනවා, යෝගට් ආලේපනය කරනවා. මේ වගේ මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ස්වභාවික ක්‍රම මේ ගැන ඒ පිළිබඳවත් කෙටියෙන් අපි අවසාන විනාඩි කිහිපය නිසා කතා කරමු. ඔව්, අපි පළතුරු වර්ගවල ආලේපන කරන එක අවුරුදු 100 ගණන් දහස් ගණන් ඈතට දිව වෙන වැඩක්. ඒක තියෙන ඇන්ටි ඔක්සිඩන්ට් කියලා විටමින් සී කියන එක ගොඩක් කරලා පළතුරු වල බහුල වශයෙන් තියෙනවා. පළතුරු ඇන්ටි ඔක්සිඩන්ට් කියන ගණේ බෙහෙතක් තමයි විටමින් සී කියන්නේ. විටමින් සී වල උරා ගන්නවා, උරා ගන්න ප්‍රමාණයට හැකියාව තියෙනවා නම් ඒකින් ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රතිඵලයක් නැත්තේ නැහැ. නමුත් සමහර වෙලාවට සමහර පළතුරු වල ගත්තහම තියෙන සමහර සංඝටක ගුණ වුණාට හොඳ වුණාට
ඒක කොච්චර කාලයක් තිය ආලේප කරන්න ඕනිද කොච්චර වෙලාවක් හැම මත තියෙන්න ඕනිද කියන එක දැනුම නැහැ. එතකොට සමහරවිට රෑ ගාලා උදේ වෙනකොට හැම ඉදිමින්ද රතු වෙලා නමුත් අපි බෙහෙතක් මගින් දෙනවා නම් අපි නිර්දේශ කරන ආලේපනයක් මගින් දෙනවා නම් ඒක වෙලාව දන්නවා කොච්චර වෙලාවද ගන්න ඕනි කොයි වෙලාවෙද ආලේප කරන්න ඕනි කොයි වෙලාවෙද ඒක අයින් කරන්න ඕනි දවසකට කීසරයක් ගන්න ඕනිද කියන එක අපි නිර්දේශ කරන්න පුළුවන්. හොඳයි වෛද්‍යතුමනි අපිට වෛද්‍ය සාකච්ඡාව අවසන් කරන්නට කාල වේලාව දැන් එළඹිලා තියෙනවා. මම ඔබතුමන්ගේ දුරකථන අංකය ප්‍රේක්ෂකින්ට මතක් කරන්නම් 0741 68 90 949 0741 68 90 949 තමයි වෛද්‍ය දිනේෂ් අමරසේකර වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය. ඔබටත් හැකියාව තිබෙනවා ඇමතුමක් දීලා වෛද්‍යතුමාව සම්බන්ධ කරගෙන ඔබේ ගැටලුකාරී තත්ත්වයන්ට පිළිතුරු ලබා ගන්නට. වෛද්‍යතුමනි බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වුණාට. කළඹ ඩොක්ටර් විශේෂාංගයෙන් බොහෝ දේවල් ප්‍රේක්ෂකීන්ට අද ලබා දෙන්නට හැකි වුණා කියලා අපි විශ්වාස කරනවා. අයිබෝන් ඔබතුමන්ට ලබන සතියේදීත් අපි ඔබතුමන් මුණගැසන්න ප්‍රේක්ෂකයාට මුණගැසන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සමු ගන්නවා කළඹ ඩොක්ටර් විශේෂාංගයෙන් මීළඟට මැදිරිය වාර කරන ආදරණීය තරුවකට පාය. ලස්සනට ඉන්න කවුද අකමැති? ඒත් මොහොනේ හැටය සම රැලි වැටීම හිස කිස් ගැළවීම අධික තරබාරුව වැනි හේතු නිසා ඔබේ සතුට නැති වෙලා නම් මෙන්න හොඳම සහ එකම විසඳුම. මැක්ටර්න් කොස්මෙටික්ස් මෙඩිකල් සෙන්ටර් කොළඹ 7. අමතන්න 0716 890 949. පැහැපත් හැඩැති සුන්දර සිරුරක් සඳහා සියලුම ප්‍රතිකාර. මැක්ටර්න් කොස්මෙටික්ස් මෙඩිකල් සෙන්ටර් කොළඹ 7. අමතන්න 0716 890 949.